ඔබතුමා මේ සඳහන් කරපු ව්‍යාපෘතිය වගේම ව්‍යාපෘතියක් දැනට මම කලිමුත් සඳහන් කරා නියම ඔය ජයිකා ප්‍රොජෙක්ට් එක ඒකත් යන්නේ ඔය ආකාරයටමයි එතකොට කොන්ත්‍රාත්කරු දැනට ඇජුටිකේටර් කෙනෙක් අල්ලලා දැන් අපි දෙගොල්ලෝ ගිහිල්ලා බේරුම් කරණයට ගිහින් තියෙනවා හරි ඒක තමයි දැන් ඕක එකපාරක් වරදුනහම දෙවෙනි එකනම ඊළඟ හැම අවුරුද්දකම ඌව එනවා මල්වතු සුරුපොඩයි කියන හරියේ පාලන්දයක් ඉදිකිරීමට අදාළව ආරවුලක් පැන නැගිලා තිබෙනවා ඒ පෑන ඒකෙදී ඒ ආරවුල මේවා කරන්න මිනිස් සභා ක්‍රියාවලියක් ගිහින් තියෙනවා ගරු මන්ත්‍රීතුමා ඒකෙදී වන්දිය විදිහට මිලියන 77.8ක් ගෙවන්න එකඟතාවයට ඇවිල්ලා තියෙනවා හැබැයි මේ දී ආපු එකඟතාවයට ප්‍රධාන ලේකම්තුමා එකඟ නොවීම තුළ එතුමා ගිහින් තියෙනවා බේරුම් කරන ක්‍රියාවලියකට ඒ තුළ මිලියන 150ක් ගෙවන්න වෙලා තියෙනවා ඒ තුළ මිලියන 72ක පාඩුවක් වෙලා තියෙන බලස්ස මේක අමාත්‍යාංශයේ මගින් නැෂනල් බිඩින් ගිහිල්ලා ඊට පස්සේ ඒක ප්‍රධාන ලේකම්වරයා වෙත එවනවා එම්ප්ලොයි විදිහට සයින් කරලා මේ කටයුත්ත ඉවර කරගෙන යන්න. එතෙන්දී මේ මාර්ගයේ අදාළ කොන්ත්‍රාත් සමාගම සහ මේක මොනිටර් කරන්න මෙහි ප්‍රධාන මේ තියෙනවා ව්‍යාපෘති කාර්යාලය. ව්‍යාපෘති කාර්යාලයේ නිලධාරීන් ඒ කියන්නේ ටීම් ලීඩර්ස් එකතු වෙලා කිසියම් විශේෂයෙන්ම උතන තියෙන පාලන් දෙකක් ඉදිකිරීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. කන්ට්‍රැක්ටර් මේක ඇඩිෂනල් වර්ක් එකක් විදිහට දාලා ඇඩිෂනල් ඇසමෙන්තුවක් මේකට සකස් කළ යුතුයි කියන අදහස ඉදිරිපත් කළා තිනවා. ටීම් ලීඩර්ගේ මතය වෙලා තියෙන්නේ නෑ මේක ස්කෝප් එකේම රැඳිලා තියෙන එකක්. ඒ නිසා මේක ඇඩිෂනල් වර්ක් එකක් වෙන්නට බෑ කියන තර්කේ තමයි මූලිකව මේකෙන් පැන නැගිලා තියෙන්නේ. අන්න ඒ කියන ඩිස්පියුට් එක මත මුලින් මේගොල්ලෝ ඇජුටිකේටර් ළඟට ගිහිල්ලා ඇජුටිකේටර් ඩිසිෂන් එකක් අරන් තිනවා. ඒ වගේම ඒ ගත්ත මුදලට මම හිතන්නේ පසුව දෙපාර්ශ්වයම තෘප්තිමත් වෙලා නැහැ විශේෂයෙන්ම ටීම් ලීඩර්ගේ උපදෙස් මත ඒ කියන්නේ ව්‍යාපෘති කාර්යාලයේ උපදෙස් මත මේක නැවත ආබ්‍රිට්‍රේෂන් වලට ගිහිල්ලා තිනවා එතකොට ආබ්‍රිට්‍රේෂන් වලට ගියාම එතන එන මුදල මීට වඩා වැඩි ප්‍රමාණයක් තමයි මිලියන 200ක වගේ ප්‍රමාණයක් තමයි තිබිලා තියෙන්නේ එතකොට මේ සම්බන්ධයෙන් මම හිතන්නේ දිගින් දිගටම සාකච්ඡා වෙලා තියෙනවා දෙපාර්ශ්වය අතර පසු එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා ප්‍රධාන ලේකම්තුමා මේකේ දැන් බේරුම් කරණයට ගිහිල්ලා පාර්ශ්ව දෙක අපිට වාර්තා වෙලා තියෙන පාර්ශ්ව දෙකම එකඟ වෙලා තියෙනවා මිලියන 77.8ක් ගෙවලා මේක සමතේකට පත් කරගන්න. එහෙම තිබෙද්දී ප්‍රධාන ලේකම්තුමා තමයි මේක ගැන සෑහීමකටපත් වෙන්න බෑ කියලා එතුමාගේ අභිමතය පරිදි තමයි මේක ගිහින් තියෙන්නේ බේරුම් කරන ක්‍රියාවලියකට. ඒ තුල තමයි මේ මිලියන 150ක් ගෙවන්න සිද්ධ වෙන්නේ. අපිට වාර්තා වෙලා තියෙන මේ විදිහට. මේ ව්‍යාපෘතිය සඳහා වෙනම අධීක්ෂණ ව්‍යාපෘති කාර්යාලයක් තිබුණා කොළඹ. එතකොට ඒ කණ්ඩායම තමයි මේ ඇජුටිකේටර් සහ ආබිටේෂන් වලට අපිට උපදෙස් දෙන්නේ. දැන් ඔය හා සමානම ගරු මේකට සල්ලි දුන්නේ ලෝක බැංකු ණය. ඔව් ලෝක බැංකු. නවලින්මනේ යූස් කරලා තියෙන්නේ. ඔව් ඔව්. ඔය තමයි උදේ දින ප්‍රශ්නේ ඔය. අවසානයේ ගරු සභා ප්‍රොජෙක්ට් එක දානවා. ප්‍රොජෙක්ට් එක දාලා ඉතින් ප්‍රොජෙක්ට් එකේ ඉන්නේ රජයේ මිනිල ධාරි තමයි. ඉතින් ඊට පස්සේ එයා ගිහිල්ලා අර මේ වෙන වෙන මනසවල තුලින් වැඩ කරනවා. ඉතින් ඒකයි වැඩ වෙලා තියෙන අවසානයේ වකිම ඉන්නේ හැබැයි ප්‍රධාන ලේකම්ට ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණා. ප්‍රොජෙක්ට් වලින් අමාත්‍යාංශය හරහා පලා සභාවලට එවන මේ ව්‍යාපෘති වලට අවසානයේ වග කියන්න ඉතුරු වෙලා ඉන්නේ ප්‍රධාන ලේකම්වරයා විතරයි. අවසානයේ ලෝක බැංකුවත් නැහැ ව්‍යාපෘති කාර්යාලයක් නැහැ ප්‍රතිලාභ ගත්ත අමාත්‍යාංශයක් නැහැ. ඊට පස්සේ පලා සභා ආරමුදලින් තමයි අපිට ගෙවන්න වෙන්නේ. මම හිතන්නේ දැනට ජයිකා ව්‍යාපෘතියත් ඕනිම ආකාරයේ සිදුවීමක් සිදු වෙනවා. ජයිකා ආධාර නැහැ. ඕනේ මෙතන වෙලා තියෙන්නේ මේ කොන්ත්‍රාක්ට් එක වෝට් කරලා තියෙනවා. අවෝඩ් කරලා යනකොට පාලන් දෙකක් හදන්න තිබිලා තියෙනවා. එතකොට කොන්ත්‍රාක්ට් එක කියනවලු මේකේ ඇග්‍රීමෙන්ට් එකේ ඇසමෙන්තුවේ නැහැ කියලා. නමුත් අධිකාරිය කියනවලු මේක ඇසමෙන්තුවේ තියෙනවා කියලා. ඊට පස්සේ ඕක තමයි තිබෙන ප්‍රශ්නේ තියෙන්නේ. ඒක හරි සරල දෙයක් නෙවෙයි. අනික දැන් ඇසමෙන්තුවේ මේ ඩීටේල් එක බලපුවාම මේ බ්‍රේක් ඩවුන් එක තියෙන්න බෑ. ගරු සභාපතිනි දීර්ඝ වශයෙන් ඔතන ඔය ව්‍යාපෘති කාර්යාලය සහ කොන්ත්‍රාත්කරුවා අතර දීර්ඝ වශයෙන් මේක ලිපි හුවමාරු වෙලා තියෙනවා. එතකොට මෙයා මේ කොන්ත්‍රාත්කරු කියන ඔය අතිරේක වැඩ කියන එකට කිසිසේත්ම ව්‍යාපෘති කාර්යාලය එකඟ වෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් ලිඛිතව මම හිතන්නේ වාර ගණනාවක් ඒගොල්ලෝ ලිඛිතව දැනුම් දීම් කරලා තියෙනවා. ඔබතුමා කරන පැහැදිලි. ඔව්. දැන් ඒකට වෙනම ඇස්සමෙන්තු ඇතුළේ තිබෙනවානේ. දැන් අතිරේක දැන් යම් ඕනම වැඩක් කරද්දී 10%ක් තියෙනවා ඒ වැඩේට අතිරේක වැඩක් කරන්න આવොත් කියලා ඒක ඇස්සමෙන්තු තියෙනවා
ඊටම දැන් මේක ඊට වඩා වැඩි දෙයක්. ඊට පස්සේ මේ කොන්ත්‍රාත්කරු සහ මේක අතර මුලින් තක්සේරුවක් කරලා තියෙනවා 75 මිලියන් කියලා. ඊට පස්සේ චීෆ් සෙක්‍රටරි එකට සෑහීමකටපත් වෙන්නේ නැතුව ආයේ බේරුම් කාර මණ්ඩලයකට ගිහින්. ඒ ඊට පස්සේ එතනදී අර මිලියන 75 මිලියන 150ක් බවට පත් වෙලා තියෙනවා. No, what a general difference, two bridges. Now, these two bridges in the contract or out of the contract? Yeah, that is in the contract. Contract means not in the BOQ, sir, but in the environment management. Within the BOQ? Yes. Dispute vehicle. Dispute anything? That's the dispute now. Yeah. Whether it is in the BOQ or not, that is the dispute. Contractor says it is not in the BOQ. Yes, yes. The other party says that is in the BOQ. Adjudicator says not a scope change. So that there's now a dispute has been arised. So what is your recommendation? This is in the contract or out in of the contract, contract? Sir. In the contract. Contract. In the contract. Even adjudicator also agreed that one. මේ වගේ තාම මේ වගේම සමාන සිද්ධියක් වුණා ඌවපලස් සභාවේ. ඒගොල්ලෝනේ ගෙවන්න සිද්ධ වුණා මිලියන 300 ගාණක්. අපි අපේ තිබ්බේ මිලියන 150යි. ඒ සියලුම දේ අර නිසි කාලවකවානුවට අපි මේ මේ ඇජුටිකේටර්ගේ තීරණයට විරුද්ධව යන්න අපිට තියෙන ඉතාම සීමා සහිත කාලයක්. එතකොට තාක්ෂණික දැනුම ඇති නිලධාරීන්ගෙන් උපදෙස් අරගෙන මිසක් අපිට එතන යන්න බෑ එකක්. දෙවෙනි එක තමයි මේ ව්‍යාපෘති පටන් ගන්නකොටම වෙනම ව්‍යාපෘති කාර්යාලයක් දාලා ඒගොල්ලෝ තමයි ඩිසිෂන් ගන්න. දැන් ඔය හා සමානව තව දෙයක් දැන් වෙමින් යනවා. විශේෂයෙන්ම රෙඩිප් ආයතනය දැනටම අපිට ඇජුටිකේටර් කෙනෙක් ඇවිල්ලා තියෙනවා එක කොන්ත්‍රාත්කරුවෙක්. ඒක හේතුව තමයි මේ ජයිකා ෆන්ඩ්ස් නවත්වනකොට වරින් වර අපි ඒගොල්ලන්ට බලාපොරොත්තු දීලා මේක ඉස්සරහට යනවා ආයෙ නවත්වනවා ආයෙ දෙන්න කියනකොට ආයෙ යනවා. මේ බේරුම් කරන එකට යනවද ගිය නැති දින ගණන් කින්ද බන්ද කියන එක ප්‍රශ්නේ නෙමෙයි. පැහැදිලිවම ව්‍යාපෘති රැස්මෙන්තුවක් තිබුණා. දැන් ප්‍රශ්නේ උනේ අදාළ පාලම් දෙක හෝ ඒ අදාළ අතිරේක වැඩ ව්‍යාපෘති දෙක රැස්මෙන්තුවේ තියෙනවද නැද්ද කියන එක ප්‍රශ්නේ තිබෙන්නේ. හරි, එතකොට රැස්මෙන්තුවේ තිබුණා කියලා අදාළ නිලධාරීන් කියනවා නම් හරිද? නිකම් දැන් මේ වාතය ඒ වගේ මේ කැල්කුලේෂන් කරන්න අමාරු දේවල් නෙමෙයිනේ. මේ පාරක්නේ. ඉතින් එතකොට ඒ පාරේ ගිහිල්ලා මේ ඉංජිනියර්ස්ලාට ගිහිල්ලා ඇස්සමේන්තු කරපු අයට සහ මේ සේරමත් එක්ක ගිහිල්ලා එතනට බලලා මේ පාරේ වර්ගාඩි කීයද කොහොමද කියලා මේක බලන්න පුළුවන්. ඉතින් එතකොට මේක බලලා තීරණය කරන්න එපා. මේක ඇස්සමේන්තු තියෙනවද නැද්ද කියලා. ඉතින් අපි අපිට කියන්නේ දැන් වාල හරියට මේක ඇස්සමේන්තුවේ තියෙනවද නැද්ද කියන එක තීරණයක් දුන්නොත් ඊට පස්සේ තමයි ඊළඟ එකට යන්න ඕනේ. මේක මේ බේරුම් කරන එකට යනවද කොහොමද ගියේ කින්ද මන්ද කියන එක. ඉතින් ඉස්සෙල්ලා අපි ෆයිට් කරලා ඉන්න ඕනේ මේක ඇස්සමේන්තුව තුල මේක තියෙනවද නැද්ද කියන එක. ගරු සභාපතිතුමනි, දැන් ඇස්තමේන්තුවේ මේ වැඩ සඳහා මුදල් තියෙනවයි කියන ස්ථාවරයේ ඉඳලා තමයි ඔය ඇජුටිකේටර් සහ ආබිටේෂන් එකට මේ ගණ්ඩායම ගියේ. තියෙනවනම් ඇයි අපි සල්ලි ගෙවන්නේ? දැන් අවසානයේ බේරුම් කරණයෙන් තීන්දුවක් දුන්නාම අපිට ඒක ගෙවන්න වෙනවා. මොකද එතනින් එහාට අපිට යන්න තැනක් නැහැ. ඒක තමයි එතන තියෙන අවසාන කටයුත්ත. දැන් මේ වගේ ව්‍යාපෘති දැන් ඔබතුමා වේ සඳහන් කරපු ව්‍යාපෘතිය වගේම ව්‍යාපෘතියක් දැනට මම කලිමුත් සඳහන් කරා. නියම ඔය ජයිකා ප්‍රොජෙක්ට් එක ඒකත් යන්නේ ඔය ආකාරයටමයි. එතකොට කොන්ත්‍රාත්කරු දැනට ඇජුටිකේටර් කෙනෙක් අල්ලලා දැන් අපි දෙගොල්ල ගිහිල්ලා බේරුම් කරණයට ගිහින් තියෙනවා. ඉතින් ඒක තමයි දැන් ඕක එකපාරක් වැරදුනහම දෙවෙනි එක නෙමෙයි ඊළඟ හැම අවුරුද්දකම ඌව එනවා. මේකට අපි හරි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. එක්කෝ මේකේ ඇස්සමෙන්තුව හදපුවයි වා කියන්න ඕනේ. එක්කෝ ඇස්සමෙන්තුවේ නැත්තම් හරියට ඇස්සමෙන්තුව හදලා නැහැ. ඇස්සමෙන්තුව හරියට හදලා තියෙනවා නම් ඇයි ආයෙ පාරක් ගෙවන්නේ? ප්‍රශ්න දෙකක් තියෙනවා. ඉතින් ඒකින්ද ආයෙ පාරක් ජයිකා එකේ එනවා නම් එහෙම මුලින්ම ඇස්සමෙන්තුව හදපය සහ ගිවිසුම් හදපය මේකට වක්කින් බාර ගන්නවා. ඉතින් එතකොට දැන් කොන්ත්‍රාක්ට් එකේ තියෙනවා නම් කොන්ත්‍රාක්ට් එක කියනවා මේක අපේ කොන්ත්‍රාක්ට් එකේ නැහැ කියලා. ඉතින් එතකොට කොන්ත්‍රාක්ට් එක දීපුවයි කොන්ත්‍රාක්ට් එක හදපය වක් කියන්න ඕනේ මේ කොන්ත්‍රාක්ට් එකේ තියෙනවා කියලා මේක.